දැන් අපි ෆාම් එකක් කිව්වහම හිතන්නේ ඔය කුකුළු ෆාම් එකක් එළුව හදන ෆාම් නෑ ළමයි හදන ෆාම්ස් පව හදලා තියෙනවා මේ එක තැනක් අපිට හම්බෙලා තියෙනවා එක පිරිමියයි ගෑනු 5යි ළමයි 20යි එක ගොඩනැගිල්ලේ පිරිමි 4යි ගෑනු 20යි ළමයි 86යි සාමාන්‍ය ලෝකේ කියන්නේ මේ වහබිසම් ගැන ඔය කැන්සර් එකක් කියලාම තමයි අපි නෙමෙයි ඒක කියන්නේ සෞදි අරාබියාවේ මුල්ලවරු තාමිහල පෙළේ ඉස්ලාමයේ ගැන ගැන සරලව කිව්වොත් එලුහමේ ලියා ඇති කුරාණීය වැකි කියවපු අය මුල්ලවරු ඒගොල්ලෝ විශාල ප්‍රමාණයක් ඉන්නවාද සෞදියෙන් බැහැර වෙලා ඇමරිකාවේ යුරෝපේ දේශපාලන රැකවරණ ලැබමින් ඒගොල්ලෝ කියනවා මේ ඉස්ලාම් ඉස්ලාම් ඉස් කැන්සර් වහබ්බාදී කියන්නේ මේ කියන්නේ හැබැයි ඉස්ලාම් වචනේ තමයි දාන්නේ ඉස්ලාමයේ anu පිළිකාවක් ඒ ඉස්ලාමයේ නැමැති පිළිකාවට නොදැනීම රටවල් රාජ්‍යයන් ජාතීන් ගොදුරු වෙනවා ඒක වළක්වා නොගත්තොත් කවදා හරි මේ වහබ්වාදී මාර්යා මේ සියලු සංස්කෘතීන් ගිල දානවා විනාශ කරනවායි කියලා ඒගොල්ලෝ කතා කරනවා අපි නෙමෙයි කියන්නේ මුල්ලවරු දැන් ලංකාවෙත් ඒ තත්ත්වය නිර්මාණය වෙලා ඉවරයි අපි හාමුදුරුවෝ හැටියට මේවා කතා කරන්න කලින් 2007 අවුරුද්දේ ඉස්සර වෙලා දිවංගත දේශපාලනඥයෙක් අපේ අලෙවි මෞලානා මහත්තයා ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් එතුමා මුලින්ම හෙළිදරව්වක් කරනවා වහබ්වාදය ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් ඒ වහබ්වාදී සෙවණැලි කාතන් කුඩියේ ඔට්ටමාවඩිවල පරගහදෙනියේ ඊළඟට නිට්ටඹුවේ තිහාරී හලාවත මාදම්පේ ගාල්ලේ වැලිගම මෙයාදී ප්‍රදේශවල සංවිධානගතව නැගිටිනවා ඔවුන් අවිපුහුණුව ලබනවා අනාගතයේ නුදුරු අනාගතයේ බොහෝ ඉක්මනින් නරක ප්‍රතිඵල ගෙනල්ල දෙයි බරපතල විදියට ජාතික ආරක්ෂාවට තර්ජනයක් වහම මේ ගැන සොයන්න කියලා අපි නෙමෙයි කිව්වේ මුස්ලිම් සමාජයේ නමුත් අවාසනාවකට අපේ නායකයෝ මේ ඡන්ද ගොඩක් බලාගෙන 14 ලක්ෂක ඡන්ද ටිකකට මේවා කිසිවක් නොසෙයා නොවිමසා ක්‍රියා කිරීම ඇතුලේ මේ 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 විෂඝෝර සර්පය දැන් මේ දේහයට ඇතුල්ලා දැන් දෂ්ට කරන්න පටන් අරන් අපි හිතන දැනගෙන මේක තියෙන්නේ මේ සංවිධානය අධ්‍යයක් අල්ලගෙන මේ මහ ලොකුවට උජාරුවට කියවනවා වහබ්වාදී සංවිධාන 50කට වැඩිය මේ රටේ ක්‍රියාත්මකයි 50කට වැඩිය විවිධ ස්වරූපවලින් දැන් මේ අර තව්හීද් කියලා එකක් අල්ලගෙන දඟල්නවා නේ ඒ තව්හීද් සංවිධාන 50 ගණනක් තියෙනවා ඉන්දියාවේ තහනම් කරපු බංග්ලාදේශේ තහනම් කරපු පාකිස්තානයේ තහනම් කරපු සියලු සංවිධාන මෙහි වැඩ කරනවා මුලින්ම මේකේ පටන් ගන්නවා ඉන්දියාවේ තමිල්නාඩුව කේන්ද්‍ර කරගෙන තව්හීද් ජමාත් සංවිධානය කියලා TNTJ කියලා ඒකේ ශාඛාවක් විදිහට පටන් ගන්නවා SLTJ ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානය ඕල් සිලෝන් තව්හීද් ජමාත් සංවිධානය කියලා සමස්ත ලංකා තව්හීද් ජමාත් සංවිධානය කියලා තව ආයතනයක් එතන ඉඳලා පටන් ගත්තට පස්සේ අද ඒවා තව්හීද් කැඩලා කැඩලා NTJ CTJ UTJ කිය කිය දැන් ඒවා පැටවු ගහලා සංවිධාන මහ ගොඩක් ඊළඟට මෙද පෙරදිග රාජ්‍යයන් ක්‍රියාත්මක වන දරුණු ගණයේ මතවාදයක් ඔය වහාබිසම් වගේම සලෆිසම් ඊළඟට තව තියෙනවා ඉහ්වාන් මුස්ලිම් කියලා අල් ෂබාබ් ජමාතේ ඉස්ලාම් සංවිධාන ගණනාවක් සංවිධාන 50කට වැඩි මේ මොහොත වෙද්දී මේ ලංකාව ගිල ගනිමින් ඉන්න බරපතල සංස්කෘතික ආක්‍රමණයක් ඒ බරපතල සංස්කෘතික ආක්‍රමණය කොච්චරට දිග්ගහෙලද අපි බැලුවේ නැහැ. දැන් 2013 අවුරුද්දේ අපි හලාල් ගැන කියනකොට මේ නැති ප්‍රශ්න හදනවයි කියලා අපිට දොස් කිව්වා. අපි වේදනාවෙන් මේ පපුව පිච්චෙනවා. මේ වෙන දේ පේනවා. කලාපේ අසල්වැසි රටවල් වලට වෙච්ච දේ අපි දැක්කා. මියන්මාරේ රෝහිඤ්ඤා වලට ගිහිල්ලා අපි බැලුවා මොකද්ද මේ වෙන්නේ? දකුණු තායිලන්තේ පිණ්ඩපාතේ යන්න බෑ හාමුදුරු කෙනෙකුට අවි අරගෙන හමුදාවත් එක්ක පිණ්ඩපාතේ යන්නේ. බංගලාදේශයේ චිතගොන්නොලේ අපේ
Chagma Bauddhiyo tika jeevathine pallehata enna denne ne. E tattwe kisi wenasak ne apata kaathan kudiyata bahinna be. Ada maligawaththe nidahase sari saranna be maligawaththe. Aye me wena kohetawath yanna ona ne. Iting eveni watapitawak nirmanaya wenawa dakala rate palakayanta professional with it, diplomatic with it, Vedagat with it, Medilant Mahatma in Mithana, Samar the Vassal of Satiganam Hansivella, Singhaling, Demaling, Ingreasing, UN Nekatapawa, Sielu Thana Patikarya Levelet, Sielu Amativarunt, Meva Denundunna, make a Navatan Nakil, Amataramin Samara, even a Lumakatne. Lipiak labuna kiyala wat lipiyak ne. Berima tana thamai api meka hariyanne maha vipatak enawa. Me vipatin jaatiyat me ratat galawa ganna wenawa. Ape saayama diye unath kamak ne. Apeda kochchala garraha kalath kamak ne. Dharma vinayata anuwa okkoma iwasagena me jaatiya wenuwen hada nagala me prashne katha karanna ona kiyala thamai 2012 indala api mewa gonu kala kiyanna gathe. Ada mukuth katha karanna deyak ne me okkoma katha kala iwarai api. Then උදාහරණයක් විදිහට දැන් මේ ශරීර විශ්වවිද්‍යාලය ගැන කියනවනේ මට කලපුවේ 2013 ඔක්තෝබර් මාසේ 9 වෙනිදා ශරීර විශ්වවිද්‍යාලේ මුල්ගල තියලා සති දෙකයි බදුල්ලේ බුදු සමුළුවක් තියලා කිව්වා මෙන්න සෞදි අරාබියාවෙන් ඇවිල්ලා ඉන්නවා ජුමාන් සහරානි කියලා බුද්ධාංශ නායකෙක් ඒ බුද්ධාංශ නායකයාත් එක්ක හිස්බුල්ලා මණ්ඩපයේදී නැගෙනහිර මුල්ගල තිබ්බා විශ්වවිද්‍යාලයකට ඒ විශ්වවිද්‍යාලයේ නම මලික් අබ්දුල්ලා විශ්වවිද්‍යාලය කරුණාකර මේක නතර කරන්න කියලා. ඒ එක්කලම 2014 අප්‍රේල් මාසේ 19 වෙනිදා පනතක් සම්මත වෙනවා පාර්ලිමේන්තුවේ. ඒ පනත කියන්නේ මොකද්ද? FR තෞෆික් කියලා മന്ത്രിවරයෙක් ජාත්‍යන්තර අරාබි පාසල් 100% අරාබි පාසල් 3කට පනතක් සම්මත කරනවා. ඒ පනතේ තියෙන්නේ Islamiya Sharia Nitiye Yatate Samajayata Maga Penwimata Deva Dharmacharyawarun Bihi Kirima. Dan me panata. Habai koi samajayata maga pennannada kiyala ne. Dan eka thibuna nan Islamiya Sharia Nitiye Yatate Islam samajayata maga pennanna kiyala apita baya wenna deyak ne. Habai panata sammatai. 225 kidi ekek ne me gana hewwi. Baluwe ne. පනත්වලින්ම සම්මත කරගෙන හලාල් එකත් එහෙමයි 90%ක් හලාල් වන සමාජයක් ඒගොල්ලෝ අපි ඉස්ලාමිකයන්ගේ හලාල් භුක්ති විඳීමේ අයිතිර ගරු කරන එක කිසි ප්‍රශ්නයක් නැහැ හැබැයි වාණිජාරමුණි අල්ලා දෙයියන්ටත් බොරු කළා කුරාණටත් බොරු කළා අපේ ව්‍යාපාරික ප්‍රජාව රවටලා Amu dawa, maha dawale, amu amuwe me samajaye beduwa. Ekata ekak me se waadi vela kanna thibunu avasthawa halal kiyala process ekak genalla eka vinasha kara. Pay gana kiyana thuruthuru thiyenawa. Ada veddi man hitanne tawa avurudu 15ak vithara yanakota arabi bhashawen jaathika kiyak ඒ මේ යන විදියට ගියෝ වැඩි කාලයක් නැහැ අපසරණ වෙන්න જાතියට අද වෙද්දි ඔය ඇත්ත දන්නවද කාති උසාවි 68ක් හදාගෙන තියෙනවා කාති උසාවි ක්වාසි කෝට්ස් කාන්තාවන්ගේ නඩු අහන්න කාති උසාවි අපට බැරි වුණා සංඝාධිකරණයක් හදාගන්න තාම අවුරුදු 2500ක් බණාපු රටක රටේ නායකයන්ට අනුශාසනා කරපු හාමුදුරුවරුන්ට අපට උසාවිය අවමතරමින් සතියට එක වරුවක් ඒක වෙන් කරගන්න බැරි රටක මහලකුවට 9 වෙනි වගන්තියේ බුද්ධාගම ආරක්ෂා කොට පෝෂණය කරනවා කියලා කිව්වට මෙන්න මේ සුදුරෙද්ද විතරයි අපිට තියෙන්නේ වෙන මොකක් කරන්න නැහැ තැනකට දැක්කහම නැගිටිනවා එංගලන්තේ මහරජිනට කොහොමද සලකන්නේ ඒ වගේ තමයි හාමුදුරුවත් වෙන්න තියෙන රටේ මේ දේශපාලන ක්‍රමය ඇතුලේ ආවහම පන්සිල් ටික දෙන්නයි සුදුරෙද්දක් දාලා වැඩි කරන ඔච්චර තමයි ප්‍රමුඛතාවය ඒ වු රටක
අපට සංඝාධිකරණයක් හදාගන්න බැරි වෙච්ච රටක ක්වාසි කෝට්ස් 68ක් හදලා ඉවරයි. අරාබි පාසල් 100%ක් ෂරියා නීති උගන්වන පාසල් ඊළඟට සම්පූර්ණයෙන්ම අරාබි සංස්කෘතියට අනුව මූණු වහන නිකාබය බුරුකාව දාගත්ත මේ ගෝනිබිලු සංස්කෘතියක්. අනෙක් පැත්තෙන් අවුරුදු 700ක් අපිත් එක්ක එකට ජීවත් වෙච්ච මිනිස්සු මේ හලාල් ක්‍රියාවලියක් පල්ලිය ඇතුලේ තිබුණා. ඒවට පල්ලිවල වැඩපිළිවෙලක් තිබුණා. ඒක සම්පූර්ණයෙන් විනාශ කළා වහබ්වාදයට අනුව හලාල් ක්‍රියාවලියක් ගෙනාවා. අනෙක් පැත්තෙන් බැංකු සම්පත් බැංකුව හැර සියලුම බැංකු අද ෂරියා බැංකු වෙනම යුනිට්ස් හදලා රක්ෂණ සමාගම් හතරක් කල්බදු සමාගම් හතරක් අමනතකෆොල් ඇතුළු. ඉතින් ආයේ මේ ත්‍රස්තයන්ට වර්ධනය වෙන්න මේ වෙන සහයක් ඕන නෑ. ඒ සිස්ටමැටිකලි ඔක්කොම ඒවා ඩෙවලොප් කරන් ඉවරයි. ලංකා බැංකුව තියෙනවා, ඒකේ ෂරියා යුනිට් එකක් වෙනම තියෙනවා. හැබැයි අපේ උදවිය ෂරියා ගැන දන්නේ නැහැ. ඒකට ගන්නෙ ජමීතුල් උලමගේ කට්ටියම තමයි. ඒගොල්ලන්ටම තමයි අර මුදල් එන්නේ. කොහෙන්වත් අපිට මේ ආයේ මේ විගණනය කරන්න අල්ල ගන්න අවස්ථාවක් එන්නේ නැහැ. එතන ඉඳලා ගත්තට පස්සේ ඊළඟට මද්රසා වැනි දේවල්, මද්රසා පාසල් 3000කට වැඩි ලංකාවේ. ඉතින් අමුතුම ආකාරයේ බෙදුම් වාදයකට අද වෙද්දි මේ රට ගෙනහිල්ල ඉවරයි. අපේ පාලකයෝ අපට විතරක් බැටම් පොළු කෙලින් කරගෙන අපට විතර නීතිය ක්‍රියාත්මක කරන්න දඟලනවා. හැබැයි එකම රටේ වාර්ගික නීති, ආගමික නීති ගෙනල්ලා සමාජ බෙදුම් වාදයක් ඇඳවල. දැන් ඒකේ ප්‍රතිඵලය මොකද්ද? සිංහල මිනිහත් සැකේ, මුස්ලිම් මිනිහත් සැකේ, දෙමළ මිනිහත් සැකේ. සමාජ ඒකාබද්ධතාවයේ බිඳිලා හැමෝම හැම එක්කෙනා කරෙහිම සැකෙන් බලන වටපිටාවක් නිර්මාණය වෙලා මෙහෙම රටකට යන්න බෑ. සංචාරක ව්‍යාපාරේ කඩන් වැටිලා, ඒකත් එක්ක කී දහහක් පාරේද ඊළඟට මම හිතන්නේ දවසකට ඩොලර් වලින් ගත්තොත් ඩොලර් මිලියන 275ක් 80ක් දවසකට පාඩුයි. මේ ඇති වෙච්ච තත්ත්වයන් එක්ක මේ රට කොහෙටද යන්නේ? එදා වේල සරි කරගන්න බැරි මිනිස්සු ජීවිත ඉල්ලලා අඬන ඇනිල්ල, සමහරගේ කාන්තාව පොල් ගස් නගිනව දරුවට කන්න දෙන්න. ඉතින් ඉතාම ඉක්මනින් අපි මේ ප්‍රශ්නය කළමනාකරණය කළ මේක විසඳගත්තේ නැති වුණොත් විශාල අගාධයකට යනවා. හිතාගත නොහැකි තරම් මුදල් කන්දරාවක් මේ රටට ඇවිල්ලා ඉවරයි. මේ මහබ්වාදී උම්මත්තකයන්ගේ ප්‍රවර්ධනය පිණිස එක පැත්තකින් සංස්කෘතික ආක්‍රමණයක් කළ තියෙනවා බරපතල. අනෙක් පැත්තෙන් ලෝකෙ කිසි තැනක අහන්න නොලැබෙන සමහර තැන්වල මේ දැන් අපි ෆාම් එකක් කිව්වහම හිතන්නේ ඔය කුකුළු ෆාම් එකක් එළුවා හදන ෆාම් නෑ, ළමයි හදන ෆාම්ස් පව හදලා තියෙනවා මේ. එක තැනක් අපිට හම්බෙලා තියෙනවා එක පිරිමියයි ගෑනු 5යි ළමයි 20යි. එක ගොඩනැගිල්ලේ පිරිමි 4යි ගෑනු 20යි ළමයි 86යි. හොඳයි. පහුගිය අවුරුදු 5ට 7000කට වැඩිය මුස්ලිම් කරලා තියෙනවා අපේ තරුණ ගෑනු දරුවෝ. දැන් ඊයේ කණ්ඩායමක් ආවා නැගෙනහිරි. ගම් දෙකක් එහෙම් පිටිම මේ තව්හීද්කාරයෝ කන්වර්ට් කළා. අපට ඇවිල්ලා කියනවා දැන් බේර ගන්නලු දෙමළ. ඉතින් එහෙම ගත්තට පස්සේ කොතනද මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා හිතන්න. දැන් අපට කියනවා අපි ජාතිවාදීලු මේ ප්‍රශ්න කතා කරන්න ගියා. ආගම්වාදීලු. මට තේරෙන්නේ නැහැ ප්‍රදීප් මහත්තයා, අපේ වරුණ මහත්තයා මොකද්ද මේ ජාතිවාදී කියන්නේ? ඇයි මේ අපිට ජාතිවාදීන් කියන්නේ? හරිනම් තවම මේ රටේ අපි 70%ක් ඉන්නවා සිංහලයෝ. ආගම් කියනවා පැත්තකට දාන්නකෝ. ඒක නිකන්
orang ini belawa ke hati mehati kerana beri agam lagi ni kan ni, agam lagi ni kan comfortable, wahana aku lagi ni. Mungkin masa apa dia ni kan ni apa yang ni, apa kita mah agama, ini kan maru kerana teh. Agam lalu kau ikat ni. Wedagat tu ni apa apa upan jati. Tuh katolik, kristiani, protestan, dari permadu, anglikanu, mih kau ruh kau membetulkan galat, tapi siapa hatta evak tamu singgalnya itu. Itu mah jati. Loke hema janawara ke ekatam ratakne. Janawara ke ganan nama kinnu loke. Ini hema janawara ke ekatam ratakne. Hebei ratawal nirmana kerapu jati ini no atalossa. Tapi visi gana, visi ekak, visi dekak itu. France tegiot, France jati ke apade dakinna pulua. Eminis suntuk kela niiti, aktiye no Pransa niiti, Pransa bahasa, egolang evene mahara watto, ruwa Pransa hadaga, ta Pransa kareu. Germany ata gipu, ha, ma eminis sutte, eminis suntuk evene bahasa, evene niiti, evene mahara sanskriti, Italy ata gipu, Italy kareu, England ata gipu, sutte egolang evene bahasa, evene mane Inggris, engke Katolik niiti, mulkaragi ne. China ata gipu atte himai, Japan ata gipu atte himai. Ewagi Lanka abe, dah Lanka awak kira dah agat, tapi ni dah ada impas ini, mungkin secara single ini, atas ibu halu, kisah mukahan orang tu punya single ini rata barat dina kira ni sudah tu. Tu kau tu me rata aitihasi ka aitikar yo kaud, ekar nosoya, ekar uttre hadaga neto me prasana lalu uttre wayan be. Me rata aitihasi ka jati api single, apitak kira bahasa waktu ini. Apatah kira, api godana gapu Sanskriti atiennu, api kira godana gapu maha sista acara atiennu, wewa mat padanam godana gapu, kucir watkam tiennu jati atdemi, api history eka, api ati tiennu yang kallo tuoni nimi api, tiennu gallo lo kotala tiennu, khatarang lo kotala tiennu, selipie kotala tiennu, document eka kudir eka maha avanse liyala tiennu, thau mukad, bodhi nahanse vadam buddha indala avanse katawa kliye una bodhi avanse. Nih, dalam dah ham untuk berada membudak bahasa dalam dah bahasa lagi, uga data bahasa. Mahatupe kota pelan membudak bahasa ini dalam tupe bahasa lagi uga. Ini ujati akne mi. Ratak purwesiyoi, ini rati jati aikila kotas deka kinnno. Apa pala ke warad deka temitena? Yatat wujud samai, me rata vivida jati inna, vivida janawar gaya tullo na. Asia lu jalan barang gubalat, oh nama vidih ekatnya wedding, ini kat apa hadalah dulu, ini jalan barang gubalat, egolat oh na bahasa wa katakan, oh na agama adahan, oh na biapa arya keran, oh na adya panya kelaban, oh na tenaga jiwatin, oh na kasada arya keran, na pilih dulu ni, prasnya kelihne ni, hebei, Asia lu bahasa kan dulu na ikhila. Egolan te jati ka tiran ke ni me aiti akne, loko kohibat teh me diila ne mahatui, kisi marata ka diila ne. Itu kuda rata ka aitihasi ka jati ada thamai, jati ka tiin dugaan ne puluan, jati ka tiran agaan ne puluan. Eka purwesia ata aiti, neti jati ata pamanak aiti, eka. Deng api inne, vidatrawe weni, sangvidana bihivendu one. Ewata, ugatun, vidutun, vidyaartin, vurutikyan, me hemuom gunu endo ne, anne e jati kati indu geni me aiti api satui, evinu engapi pelagahiye yutui. Eka karanno na ape upanupan daru petau geni hitala, api geni hitala ne me. Merad tawa urut tunghar sigre, har thallu karanda nang, apata adu khonde sivirahitav, eten tenne me nao. Saharan genapuwe dukbar panivide, api samajya kidiyata. Ekarap wibatya, sampatya keragat tapi ni tak kodai. Evenu yang api gunu uno tapi deh mereka kalahki, kalah yutui. E jati kat ini indu gata yutu mai api, e gata yutu vela api. Namut awasan abet, arah sarwa gemik sang Hindia, noik katandaranisa, api naikyut sampurne mereka saya bila, tamant agamula maruvela, wire shortela. Ini jati kan ayat katanya, nanti tenat, mereka khada agen betul dia na. Mei ayat ini, Pradip Gunawardhan Mahatmya agi ayat ini, pahala biaya para katit itu. Mereka pradhaniya agen tu nonton mukadimin ni.
බාරකාරයෙක් නැති වුණොත් ගෙදරකට අයිතිකාරයෙක් නැතුණොත් මොකද වෙන්නේ? ගෙට පණිනවා. ගෑනු දරුවෝ අපහරණය කරනවා. දරුවන්ට අතවර කරනවා. ගෙදර තාත්තා ශක්තිමත් නොවුණොත් ආයතනයක් වුණත් එහෙමයි. පන්සලක් වුණත් පල්ලියක් වුණත් බාරකාරයෙක් වගකීමුත්තෙක් නැති වුණොත් විනාසයි. බුදුහාඳුරුවොත් ඒකම කියලා තියෙනවා. අනායකා විනස්සන්ති නස්සන්ති බහුනායකා කියලා. නායකයෙක් නැති වුණත් විනාසයි. නායකයෝ ගොඩක් හිටියත් විනාසයි. දැන් අපිට පේනවා එක නායකයෙක් නේ නායකයෝ ගොන්නයි. නායකයෝ වැහි වැහැලා. දැන් නායකයෝ රිලේ එකක් දුවනවා. 400 වැඩි කිරීම හතර. වැටෙනවා කකුල් මාට්ටු දානවා තල්ලු කරනවා. දැන් අපි රටට නායකයෙක් හොයන්න ඕන. මොකටද? එක රටක් එක නීතියක් එක නායකයෙක් එක විධානයක්. එහෙම වුණොත් විතරයි මේ රට එක දැනගෙන අපිට ගේන්න පුළුවන්. ඉතින් එතනට අපි කල්පනා කරමින් ඉන්නවා ඒ වෙනුවෙන් රටේ බලමුළු රටේ නොඑක් තැන්වල සංවිධානගත වෙනවා. ඒ සංවිධානගත වෙන පිරිස් එක අරමුණකට ගොනු කළා මේ රට දියුණු තැනකට ඔසවා තබන්න අපි අනිවාර්ය වශයෙන් ඉදිරියේදී ක්‍රියාත්මක වෙනවා, කැප වෙනවා. ඉතාම ඉක්මනින් අපි එය කළ යුතුව පවතිනවා මේ මොහොත වෙද්දී. ජාතියක් විදියට බෙදෙන්න පුළුවන් උපරිම තැනට අපි බෙදිලා, ගෙදර ඇතුලේ බෙදිලා, ගම බෙදිලා, පන්සල බෙදිලා, විවිධ විදියට අපි බෙදිලා 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 දුර්වල වෙච්ච ජාතියට දැන් දැනෙනවා වැඩේ වැරදුනයි කියලා. දේශපාලන ධාරාවේ උදවියට ආපහු මේක ගොනු කරන්න ලේසි වෙන එකක් නැහැ. ඒක කරන්න පුළුවන් හාමුදුරුවරු හැටියට අපට විතරයි. හැබැයි ඒකත් ලේසි එකක් නෙමෙයි. මොකද දේශපාලකයෝ කැමති නැහැ ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ තැන අහිමි වෙයි කියලා. එතෙන්දී පොදු හතුරා වෙන්නේ මේ වහබ්වාදී මිත්‍යා දෘෂ්ටික වැඩපිළිවෙල පරාජය කිරීම නෙමෙයි. මේ හාමුදුරුවරුන්ගේ වැඩපිළිවෙල පරාජය කරන්න තමයි දේශපාලකයෝ නූල් සූත්‍රා දීන්නේ. එනිසා ඒ කොච්චර දුෂ්කරතා ආවත් ඒ සියල්ලට මුහුණ දීලා අපට හාමුදුරුවරු විදියට ඒ කැපකිරීම කරන්න වෙනවා. පාට පාට නැති එකම පාටක් කහ පාට ඒ සිවුරේ හෙවනට ජාතිය එකතු කරන්න වෙනවා මේ අර්බුදයෙන් ගොඩ එන්න නම්. දැන් ඔයත් බලනවා ඇති මොකක්ද මේ වහබ්වාදේ 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 කියනවනේ මොකක්ද කියලා ගොඩක් අය ඇත්තටම දන්නේ නැහැ. දැන් ලංකාවේ ගත්තොත් දැන් මේ මගේ අතේ තියෙන්නේ මේ වහබ්වාදී අන්තවාදීන් පෙරල පෙරල කතා කරන්න වෙලාව නෙමෙයි. මේ පොත් පිංචවල ඇතන පේනදි දහස් ගාණක් මේ පොත් තියෙනවා අපි ළඟ. මේ ඔක්කොම වල කියලා තියෙන්නේ පිළිම වන්දනාව ගැන. දැන් පිළිම වන්දනා කරන මිනිස්සුනේ අපිනේ. කතෝලිකයත් පිළිම වන්දනා කරනවා, Hindu අයත් පිළිම වන්දනා කරනවා, ඒ වගේම අපේ සාම්ප්‍රදායික මුස්ලිම් සමාජයත් ඒගොල්ලන්ගේ සමහර ආගමික නායකයන්ගේ සොහොන් වඳිනවා සුෆි මුස්ලිම්ස්ලා. වහබ්වාදේ කියන්නේ දැන් අපේ රටේ අපේ රටේ 95% විතර ඉන්නේ සුන්නි නිකායික මුස්ලිම් ප්‍රජාව. එකේ තියෙනවා කොටස් දෙකක්. එකක් සුෆි මුස්ලිම්වරු, අනිත් ගොල්ලෝ දැන් අපි මේ කතා කරන වහබිසම් පැත්තට ගිහිපු උදවි. ඉස්ලාමයේ උගන්වනවා ජිහාද් කියලා වචනයක්. ජිහාද්. ඒ ජිහාදයේ අනිවාර්ය අංගයක් මුසල්මානුවෙකුට. ඉස්ලාමිකයෙකුට ජිහාදයේ අනිවාර්යයි. ජිහාදේ කියලා කියන්නේ යුද්ධය. දෙවියන් වෙනුවෙන් කරන යුද්ධය. ඒක දිනීම කියන වචනෙත් ගන්නවා. අපිත් එක්ක ඓතිහාසිකව ජීවත් වුණු අර සාම්ප්‍රදායික ස්වදේශික පාරම්පරික මධ්‍යස්ථ මතදරන මුස්ලිම් මිනිස්සු ජිහාදේ කියන එක පාවිච්චි කළේ මොකටද? අර අපි කෙලෙස් හරණය කරන්න දැන් ලෝභය ප්‍රහාණය කරගන්න දන් දෙනවා.
හිතසන්සුන් කරගන්න භාවනා වඩනවා වගේ ඒගොල්ලන් ජිහාදේ ක්‍රියාත්මක කළේ තමන් තුල ඇති වෙන සතුරන් මරන්න. ලෝභය, දේශය, මෝහය, රාගය වෙන්න පුළුවන්. ඒව හතුරුනේ. ඒක මරන්න තමයි අර සාම්ප්‍රදායික මුස්ලිම් මිනිස්සු ජිහාදේ කියන එක පාවිච්චි කරන්නේ. එතන අපිට සාම්ප්‍රදායික මුස්ලිම් මිනිස්සු දෙක ප්‍රශ්නයක් නැහැ. වහබ්වාදය කියන්නේ මොකක්ද? මේක මේ 1726 හෝ 27 අබ්දුල් වහබ් කියලා නෙමැත්තේ ඒ අරාබි කෙරේ ඇතිවෙච්ච තත්ත්වයක් එක්ක දෙවියන් වෙනුවෙන් මරාගෙන මැරෙන්න මිනිස්සු පුහුණු කළා. ඒවල් ලියා තියෙන දේවල් දැක්කොත් ඒ තරුණ කොටස් වලට ඇත්තටම අපි අර සහරන් වගේ ඒ තරුණයෝ ගැන අනුකම්පා කරන්න ඕන. ඊට හේතුව අපි බෞද්ධයේ විදිහට අපි බලන්න ඕන මේ ප්‍රශ්න දිහා හේතුඵලවාදීවනේ. අනිත් ඔක්කොම ආගම් නිර්මාණවාදී, ඔක්කොම මේ ඔක්කොම ආගම් එකයි කිව්වට නෑ, ඒ බොරුවක්. එහෙනම් ඉතින් පන්සල් වෙනම, පල්ලි වෙනම, කෝවිල් වෙනම තියෙන්න ඕනනේ ඔක්කොම ආගම් එකක නෑ. අපිට ඔක්කොටම එකට ඉන්න තිබ්බනේ. එහෙම එකක් නෑ. අහසට පොළොව වගේ ඒ ආගම්වල තියෙන දර්ශනය, න්‍යාය. අපි හේතුඵලවාදී. හේතුවක් නැතුව ඵලයක් හටගන්නේ කියන දර්ශනෙනේ අපි තියෙන්නේ. එතකොට දැන් සහරාන්ලා වගේ උදවිය මේ පුපුරවා ගැනීම ගැන නෙමෙයි අපි කලබල වෙන්න ඕන. අපි කලබල වෙන්න ඕන ඒ වගේ තරුණයෝ බිහි කරන ආගමික මූලධර්මයේ මොකද්ද? අන්න ඒක හොයලා ඒක පරාජය කිරීමටයි පෙළගහෙන්න ඕන. එතකොට දැන් සමහර දේවල් මං කිව්වේ ඔය දැන් පහුගියල්ලන් ඒව කතා වුණා. දැන් සමහර තැන්වල ලියලා තියෙනවා මේ කාෆිරුරු කියලා කියන්නේ ඉස්ලාම් ආගම නොඅදහන අය. මේ කාෆිරුරු විශාල ප්‍රමාණයක් දෙවියන්ගේ නාමෙන් ඝාතනය කරපුවාම දෙවියන් වෙනුවෙන් ඒ අරමුණට ගියාම අල්ලා දෙවියන් ළඟ කන්‍යාවිය 72යි. මේ මෙහෙ කෙල්ලෙක්වත් යාළු කරගන්න බැරුව වේලෙන උන් යකෝ අරහෙ ගිහලා 72ක් කිව්වාම ඉතින් මරුනේ මේක. මානසික අල්ලසක් නේ. තව දීලා තියෙනවා ඒ විතරක් නෙවෙයි වයින් හම්බෙනවා ඉඟුරුත් එක්ක. ඉඟුරු සමග වයින්. මුන්ට මෙහෙ බොන්නත් බෑනේ හොරෙන් බිව්වට. අපේ අය වගේ එහෙම බොන්නෙත් නෑනේ. ඒකත් දෙයියෝ ළඟ හම්බෙනවා. මේ වගේ මානසික අල්ලස් දීලා සම්පූර්ණයෙන්ම මේ ඔළුව විකෘති කළ උගන්නන එකක් මේ බිලි පූජාවා.